Sadhu Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Sadhu 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 Namo Buddhaya ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අප වෙත මහත් කරුණාවෙන් දේශනා කොට වදාළ මිහිරි ශ්‍රී සද්ධර්මය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සොඳුරු නිවන් මඟ තුලින් අපි කතා කරන්නේ. සතර සතිපට්ඨානය බොහෝ කාලයක් කතා කළා. දැන් මේ දිනවල අපි කතා කරන්නේ සාකච්ඡා කරන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය ගැනයි. සතර සම්‍යක් ප්‍රධාන වීරිය ගැන ඇතුළත් දේශනාවලදී දිවිවරු පවා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ කම්මැලිකම නැති කරලා නිදා ගැනීම අයින් කරලා වීරිය කිරීමේ වටිනාකම ගැන කියලා තියෙනවා. දවසක් පින්න ස්වාමීන් වහන්සේ පින්වත්නි දෙවි කෙනෙක් සැවැත් නුවර බබලවාගෙන මේ දෙවරමට රාත්‍රිය ඇවිල්ලා භාගිතුන් වහන්සේ ළඟදී කියනවා නින්දා තන්දි විජම්බිකා අරති භත්ත සම්මදෝ ඒතේන නප්පකාසති අරිය මග්ගෝ ඉද පානිනන්ති මේ බුද්ධ සාස මේ ප්‍රාණීන්ට ආර්ය මාර්ගය ප්‍රකාශ වෙන්නේ නැහැ කියනවා ප්‍රකට වෙන්නේ නැහැ කියනවා නිද්දා තන්දි විජම්බිකා නිදිමත ඒ වගේම තන්දි අලස බව විජම්බිකා ඇඟබැලි කැඩීම අරති අලස බව බත් සම්මත බත් මත මේ මේවත් යට වුණාම මොකද වෙන්නේ ආරි මාර්ගයේ ප්‍රකට වෙන්නේ නැහැ කියනවා ප්‍රකාශ වෙන්නේ නැහැ කියනවා නප්පකාසති ඉතින් භාගතුන් වහන්සේ මේ දෙවියට කියනවා නින්දං තන්දි විජම්බිකං නිදිමත අලස බව බත් මේ ඇඟමැලි කැඩීම අරති කම්මැලිකම බත්ත සම්මත මේ හැම දෙයක්ම විරියේන නං පනාමිත්වා වීරියෙන් ඉවත් කරන්න කියනවා වීරියෙන් දුරු කරලා අරිය මග්ගෝ විසුද්ධි අන්න එහෙම ආර්ය මාර්ගය පිරිසිදු කරගන්න පුළුවන් කියලා භාගිතුන් වහන්සේ ඒ දෙවියට කියනවා ඉතින් ඒ නිසා නිදිමතර යට නොවි වීරියෙන් තමයි මේ නිදිමත නැති කරගන්න තියෙන්නේ ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සම්බුදු සසුනේ ඉරිදිමතුන් අතර අග්‍ර ශ්‍රාවක වූ මහා මොග්ගල්ලාණන් වහන්සේට නිදිමත දුරු කරගන්නට උපකාර කළ අයුරු වීරිය ගන්නට උපකාර කළ අයුරු සඳහන් අපූරු දේශනාවක් තියෙනවා පින්වත් ස්වාමීන් වහන්ස පච්චලායන නමින් අන්නේ උතුම් දූත දේශනාවේදී මේ නිදිමතින් බැටකන ලෝකයට ඒ නිදිමතින් නැගී සිටින්නට වීරී කරන්නට භාගිතුන් වහන්සේ ලබා දුන් ඕවදන් ස්වාමින් වහන්සේගෙන් අපි සාකච්ඡා කරමින් අසා දැනගන්න කැමැති පින ස්වාමින් වහන්සේ මේ මොහොතේ පරන්න අපි ඒ බුදුරජාණන් වහන්සේ අපගේ සාසරුන් වහන්සේ තමන් වහන්සේගේ සම්බුදු සසුනේ අග්‍ර ශ්‍රාවක වූ ඉරිදිමතුන් අතර අග්‍ර ශ්‍රාවක වූ මහා මොග්ගලයන් වහන්සේ අරහත්ත්වයට පෙර නිදිමතින් ඒ පීඩා විඳමින් නිදිමතට යට වෙලා හිටපු වෙලාවේදී භාගිතුන් වහන්සේ උපකාර කළ අයුරු ස්වාමීන් වහන්සේගෙන් අපි විමසා දැනගන්නට කැමති අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස. අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස. මේ පචලායන කියන නමින් සඳහන් වන දේශනාවේ තමයි මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරපු මේ මොග්ගලාන ස්වාමීන් වහන්සේ එතකොට රහත් වෙලා නැහැ. උන්වහන්සේ මේ බණ භාවනා කරන්න උන්වහන්සේ මේ ගිහිල්ලා නිදි මතෙන් පීඩා විඳ වෙදින්න වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ නිදි මත දුරු කරගන්න මේ කරුණු දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේ කාලේ පින්වත් ස්වාමීන් වහන්සේ වැඩ සිටි බග්ග කියන ජනපදයේ සුන්සුමාරගිර මේ කියන ඒ කන්ද සමීපේ මිගදායක් තිබ්බා බෙහෙස කලා කියලා මුවන්ට අබේ භූමිය සඳහා වෙන් කරපු අන්න එහි තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටි. එහෙමයි. මේ කාලේ මොග්ගල්ලාන මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ කල්ලවාලමුත්ත කියන ගාමේ මන භාවනා කරන් ඉඳගෙන ඉදි කිරා වැටෙමින් ඒකට පාලියෙන් තමයි පචලාය මානෝ කියලා කියන්නේ. හ්ම් හ්ම් හ්ම්. නිදි කිරා වැටෙමින් ඉඳගෙන වැඩ ඉන්නවා. එහෙමයි. භාගිතුන් වහන්සේ අද්දසාකෝ භගවත් දිබ්බේන චක්කුණා.
විසුද්ධේන අතික්කන්ත මානුස කියන භාගිතුන් වහන්සේ මේක දැක්කා පිරිසිදු තමන් වහන්සේගේ දිව්‍ය නේත්‍රේ බුදුරයන් වහන්සේ අවධානය යොමු කළ තෝරන දෙයක් බුදුරයන් වහන්සේට මේ ලෝකේ වැහිලා නැහැ දකින්න පුළුවන් එහෙමයි බුදුරයන් වහන්සේ මේ දිවස් නුවණින් මේ දැකලා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ ගාවට 이르දි බලේ වැඩම කරනවා එහෙමයි ස්වාමීන් වහන්සේ තමන් වහන්සේ වැඩ හිටපු ඒ බේස ගලාවන මිගදායෙන් අතුරු දහන් වෙලා අර කල්ලවාල මුත්ත ගාමේ අර මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න තැනට 이르දි බලේ පහළ වෙනවා ඉතින් බුදුරජාණන් වහන්සේ එතන දැන් මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ නිදි කිරා වැටියට ඉන්නේ භාග්‍යතුන් වහන්සේ ආව කියලා දන්නේ නැහැ මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ එතන තිබ්බ පනෝපාසනේ වැඩ ඉන්නවා කියලා සඳහන් වෙන්නේ. ඕ දැන් වන්දනා කරන්නවත් මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට සිහියගේ වෙලාවේ නැහැ. නිදි කිරා වැටමින් ඉන්නේ. නිදිමතට යටවන අවස්ථාව. ඉතින් බුදුරජාණන් වහන්සේ නිසජ්ජකෝ භගව ආයස්මන්ත මහා මොග්ගල්ලාණන් ඊතද වෝච මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ අමතල බුදුරයන් වහන්සේ අහනෝ පචලායසි නෝතුවන් මොග්ගල්ලා නිදි කිරා වැටෙනවා නේද මොග්ගල්ලාන ඔබ කියලා අහනෝ පචලායසි නෝතුවන් මොග්ගල්ලා නාති ඔබ නිදි කිරා වැටෙනවා නේද මොග්ගල්ලාන කියලා අහනෝ එහෙමයි ස්වාමීනි කියලා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ වෙලාවේ මේ ඉඳින් අවදි වෙලාම හිතන්නේ උත්තර දෙනවා ඉතින් බුදුරජාන් වහන්සේ ඒ වෙලාවේ තමයි පින්වත් ස්වාමීන් වහන්සේ මේ නිදිමත දුරු කරගන්න අපි භාවනාවක් කර කර ඉද්දි වේවා පොතක් පතක් බලමින් ඉද්දි වේවා ඉගෙන ගන්න මේ ළමුන්ට ඒ ඉගෙන ගද්දී පාඩම් කරද්දී පවා නිදිමත දුරු කරගන්න මේ කියන උපදේශයන් මහපකාරී කරගන්න පුළුවන් එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරන තස්මා තිහෙත්වං මොග්ගල්ලාන යථා සංඤිනෝ තේ විහෙරතු තන් මිද්දන් ඔක්කොමති මොග්ගල්ලාන ඔබ යම් සංඥාවකින් වාසය කරද්දී ඔබට මේ නිදිමත එනවද ඔබ නින්දට වැටෙනවද තන් සංඥම් මා මනසාකාසි ඒ සංඥාව ඔබ මෙනෙහි කරන්න එපා කියන දැන් අපි භාවනා අරමුණක් සමත භාවනා අරමුණක් මේ කර කර ඉද්දී මේ අපිට නිදිමත එනවද සම අපි උදාහරණයක් විදිහට මෛත්‍රී භාවනාව කියමු ඒකේ හොඳට මේ කියන්නේ ඒක කර කර ඉද්දී මේ කය සැහැල්ලුවීමත් එක්ක එහෙමයි අපිට නින්දට වැටෙන ඉඩ කඩ තියෙනවා. ඉතින් ඒ විදිහට අපි ඒ වඩවඩ ඉන්න සංඥා පුරුදු කර කර ඉන්න සංඥා බුදුරජාන් වහන්සේ වදාරන්නේ ඒක වෙනස් කරන්න කියනවා. ඒක මෙනෙහි කරන්න එපා කියනවා. තන් සංඥං මා බහුල මකාස ඒක බහුලව හිතන්න එපා කියනවා. හිත හිත ඉන්න සංඥාව ඒක ආනාපාන සතිය වෙන්න පුළුවන්, බුද්ධානුස්සතිය වෙන්න පුළුවන්. ඒ වගේ අපි කුසල අරමුණන්නේ දැන් හිත හිත ඉන්නේ ඒ සංඥාවේදී තමයි නිදිමත එන්නේ. අන්න ඒ සංඥාව නවත්තන්න කියන එක බහුල වශයෙන් ඒකම හිත හිත ඉන්න එපා කියන. ඒක තමයි පළවෙනි අවස්ථාව. ඉදිරියට කරද්දී ඨානංකෝ පණේතම් මොග්ගල්ලාන මෙහෙම වෙන්න පුළුවන් මොග්ගල්ලාන ඨානංකෝ පණේතම් මොග්ගල්ලාන විජ්ජති යන්තේ එවං විහෙරතෝ තම් මිද්දම් පහේති. ওই විදිහට කටයුතු කරද්දී ඔබට ඔය ඇති වෙච්ච නිදිමත ඒ වෙලාවේදී නැති වෙලා යනවා. නැති වෙලා යන්න පුළුවන් කියන. ඊළඟට බුදුරජාණන් වහන්සේ තව විදිහක් දේශනා කරන නොචේතේ එවං විහෙරතෝ තම් මිද්දම් පහේත. ඔය විදිහට වාසය කරද්දී ඔබේ මිද්දේ නිදිමත දුර වෙලා ගියේ නැත්තම්, ඒ කියන්නේ සංඥා වෙනස් කරද්දී එහෙමයි. ඇති වෙලා ගියේ නැත්තම් තතෝතුම් මොග්ගල්ලාන යථා සුතං යථා පරියත්තං ධම්මං චේතසා අනුවිතක්කේයාසි. ඔබ මේ යම් අහලා තියෙන විදිහට, ඔබ පිරිවහලා තියෙන විදිහට, මේ හදාරලා තියෙන විදිහට, ධර්මයේ අහලා තියෙන විදිහට චේතසා අනුවිතක්කේයාසි අනුවිචාරේයාසි මනසානුපෙක්කේයාසි. ඒක අනුවිතර්කණය කරන්න, නැවත නැවත ਵਿਚාරය කරන්න, මනසානුපෙක්කේයාසි. මනසින් විමසා බලන්න. අනුපේක්ෂණය කරලා බලන්න මනසින්. ශ්‍රවණය කළ ධර්මය. ශ්‍රවණය කර ධර්මයන් උපකාර කරගන්න තියෙන අවස්ථාවක්. එහෙමයි. ඉතින් ඒ විදිහට එතකොට අර සංඥාවත් එතනින් වෙනස් වෙනවා. ඊට පස්සේ මනස නිකන් උද්‍යෝගිමත් වෙනවා ධර්මයේ සිහිපත් කරද්දී, ධර්මයේ අහද්දී සිහිපත් කරද්දී ධම්මවිචේ සම්බොජ්ජං කියන්නේ ධර්මයේ විමසද්දී වැඩෙන්නේ නේ සාන්හස. එතකොට ඒ විදිහට කටයුතු කරද්දී ඨානංකෝ පණේතං විජ්ජති. ඔබට ඔව් සිද්ධ වෙන්න පුළුවන් යන්තේ එවං විහෙරතෝ තම් මිද්දම් පහියතේ නිදිමත ප්‍රහාණය වෙලා යාවි කියන. ඒ විදිහටත් ප්‍රහාණය වෙලා ගියේ නැත්නම් ඒ නිදිමත විතරක් කරද්දී ප්‍රහාණය වෙලා ගියේ නැත්නම් මොග්ගල්ලාන ඔබ ඒ වෙලාවට කරන්න තියෙන යථා සුතං යථා පරියත්තං ධම්මං විත්තාරේන සජ්ජායං කරේයාසි.
ඔබ අහලා තියෙන විදිහට ඔබ මේ පිරිවහලා තියෙන විදිහට ඔබ ඉගෙනගෙන තියෙන විදිහට මේ ධර්මයේ විස්තර වශයෙන් දැන් පින්න ස්වාමීන් වහන්සේ මේ අර හිතන තැනදී විස්තර වශයෙන් කියලා නැහැ. එහෙමයි. මේ අනුවිතර්කණය කරද්දී, ਵਿਚාරය කරද්දී, මනසින් විමසද්දී තියෙන යථා සුතං යථා පරියත්තං ධම්මං චේතසා අනුවිතක්කේයස. ඒක මේ කෙනෙකුට ඒක කෙටියෙන් වුණත් සිහිපත් කරන්න පුළුවන්. පුළුවන් ඒ තමන්ට හිත පහදෙන විදිහට අවබෝධය ඇති වෙන විදිහට අර්ථය සිහි කරන්න. අර්ථය සිහි කරන්න පුළුවන්. අර දැන් බුද්ධ දේශනාව නැවත නැවත බුදුරජාන් වහන්සේ අපිට සූත්‍ර දේශනාවල පෙය්‍යාල වශයෙන් මුණ ගැහෙනවා. එහෙමයි. අන්න ඒකත් දිගහරිමින් ඒ කියන්නේ ඒ විදිහට දැන් සජ්ජහයනාවේදී ඒ විස්තර වශයෙන් දේශනාව සම්පූර්ණයෙන්ම සජ්ජහයනා කිරීම කරන්න කියලා තමයි කියන්නේ. අර නැවත කිටි අර පෙය්‍යාල වශයෙන් ඒක සජ්ජහයනා කරන්න නැතුව ඒක විස්තර වශයෙන් හදාගෙන දැන් අර ඉන්ද්‍රිය සංවරයේදී ඇහැගෙන තියෙනවා ඒක. ඔව් ඒ විදිහටම කන ගැන සජ්ජහයනා විස්තර වශයෙන් කරන්නට ඕන. කරන්නට ඕන. එහෙමයි සනස්. ඉතින් අපි වඩා හොඳයි මේ වෙලාව කර උට්ටහත නිසීදත කෝවත්තෝ සුපිතේනවෝ ඒ වගේ අර අපි සුත්ත නිපාතය ඉගෙන ගත්ත ගාථාව උට්ටහන සූත්‍රයේ නැගී සිටි වලසකමින් බවුන් වඩව හිඳගනිමින් කවර සිතක් වේද තොපට නින්දී ගැලමින් සිටිවිත්ත කියලා මේ අපේ ලොකු සාන්නහස ලස්සන්ට ඒ ගාථාවන් පරිවර්තනය කරලා තියෙනවා මේ අපි බුදු සමිඳු තවම වැඩවේ සිටි කියන පොත් වහන්සේ සුත්ත නිපාතේ. ඔව් ඒ වගේ දහම් ග්‍රන්ථයක් අරගෙන ඒ නිදිමතින් පීඩා විඳ වෙලාවට ලස්සන්ට සජ්ජහනා කරන්න පුළුවන්. ඉතින් එහෙම සජ්ජහනා කරද්දී විස්තර වශයෙන් ධානංකෝ පනේතං විජ්ජති වෙන්න පුළුවන් අර නිදිමත නැති වෙලා යනවා. අර පාරායන වර්ගයේ සජ්ජහනා කරන අන්දමත පින්පඩු රක්සන් මේ නැගිටලා නේද? ඒ සජ්ජහනා කරමින් රැස්සුණු පිනක් බව පිළි වෙනවා. උදෑසනින් පින්පඩුරක් කියලා වෛෂ්ණව දිවිරාජයාට අනුමෝදන් කරන එකත් පිනක් එතකොටනේ. එහෙමයි සනස්. ඉතින් ධර්මයේ මේ විදිහට සජ්ජහායනා කරද්දිත් ඔබේ නිදිමත දුර වෙලා ගියේ නැත්තම් මොගලාන ඔබ මොකද කරන්නට ඕනේ? ඔබේ මේ කන්. එහෙමයි. කන්තල ඔ කන්තල මේ අතින් අත ගන්න කියන එක පොඩි කරන්න කියනවා. ආවිංජයයාසෙ පාණිනා ගත්තානේ අනුමජ්ජයාසි මේ අත්වලින් මේ තමන්ගේ අවයව අඟපත හොඳට මේ තද කරලා අත ගන්න කියන. අතපය. අතපත ගා මේ ගා ගන්න කියන තමන්ගේ ශරීරයේ හොඳට මේ මේ තද කරලා මේ නිදිමත කැඩිලා යන්න. නිදිමත කැඩලා යන විදිහට ඒක අපිට අපි කරගත්තාම අපිට මේක ප්‍රායෝගිකව ඇත්තක් කියලා අත්දකින්න පුළුවන්. කන් අපි අදටත් කරනවා කන් මිරික ගන්නවා කන් මේ තද කරලා මේ පිරිමදිනවා. එතකොට මේ මේ නිදිමත ඔබේ නැති වෙලා යාවි කියන. ඊළඟට බුදුරජාන් වහන්සේ පස්වෙනි කාරණාව හැටියට දේශනා කරනවා. ওই විදිහට නිදිමත ඔබේ නැති වෙලා ගියේ නැත්තම්, එතුණුනේ නැත්තම්, තතෝතුව මොග්ගල්ලාන උත්හායාසනා උදකේන අක්ඛේනි අනුමජ්ජිත්වා. ඔව්. දැන් අතන්ට එනකන් දැන් තුන්වෙනි තැනට එනකන් ධර්මයේ තුලින්ම ඒ කියන්නේ බේරෙන්න බලනවා. බේරෙන්න බලනවා. ඉස්සරවම සංඥා වෙනස් කරලා භාවනා වෙනස් කරලා බැලුවා. ඊට පස්සේ මේ ධර්මයේ අනුවිතර්කණය කළා, ධර්මෙ මෙනෙහි කළා. ඒ විදිහටත් මෙදෙන්න නැත්තම් නැති වෙලා යන්නේ නැත්තම් ධර්මෙ සජ්ජහායනා කළා. ඊට පස්සේ ඉඳගෙනම නැගිටින්නේ නැතුව ඉඳගෙනම තමන් මේ කන් පිරිමදින්න කන්තල ඊළඟට මේ ශරීරයේ අවයවයන් පිරිමදින්න අත්වලින් මේ හතරවෙනි එක. ඔව් හතරවෙනි එක. ඉඳගෙන මේ ටික කරන්නේ දැන් නැගිටලා කරන්න කියන උත්හායාසනා. ඔක්කොම හරි ගියේ නැත්තම්. හරි ගියේ නැත්තම් උදකේන අක්ඛේනි අනුමජ්ජිත්වා වතුරින් ඇස්තෙමා ගන්න කියන. මොන ටිකක් හොදා ගන්න. ඊට පස්සේ ඒක පස් වෙනව එන්නේ එතකොට. ඔව්. දිසා අනුවිල අනුවිලෝකේ යාසි. හොඳට පොඩ වටපිට බලන්න කියන දිසා. නක්ඛත්තානි තාරක රූපානි උල්ලෝකේ යාසි. මේ නැකත් තාරකා තරු රටා හැම ටිකක් අහස දිහා උඩ හැරිලා බලන්න කියන. ඊට මේ රාත්‍රියේ භවනා කරද්දී ආපු නිදිමත් දුරු කරගන්නදී ඒක රාත්‍රී කාලයක් එතකොට. රාත්‍රී කාලය. ඒ නිසා මූණ සෝදගෙන මේ අහස බලන්න කියලා කියන්නේ. දවල් කාලේ ඉතින් පේන්න හොඳට වටපිටාවේ එළි පහළ තියෙනවනේ. දවල් කාලේක වටපිට බලලා හොඳට මේ තමන්ට මේ දිගත් දුරු කරගන්න පුළුවන්. එහෙමයි. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ විදිහටත් නිදිමත දුරු නොවුනොත් තතෝතුව මොග්ගල්ලාන ආලෝක සංඥම් මනසි කරෙයාසි. ඔබ ආලෝක සංඥාව මෙනෙහි කරන්. දිවා සංඥම් අදිට්ඨේයාසි. දිවා සංඥාව අදිෂ්ඨාන කරගන්න. තවදුරටත් දේශනා කරනවා
යතා දිවා තතා රත්තිං යතා රත්තිං තතා දිවා යා හිතන්න කියනෝ ඔය දහවල යම්සේද යතා දිවා තතා රත්තිං මේ විදිහටමයි මේ දහවල් කාලේ මේ රාත්‍රී කාලේ දහවල යම් විදිහකින් මේ පරිසරයේ තිබුණාද ඒ විදිහටම මේ රාත්‍රියත් මේ කයි ස්වභාවයේ ඒ විදිහටමයි දහවල යම්සේද රාත්‍රියත් එසේමයි කියන සංඥාව ඊට පස්සේ යතා රත්තිං තතා දිවා රාත්‍රී යම්සේද දහවල එසේ කියන ඒ ඉති විවටේන චේතසය විදිහට විවෘත වූ සිතින් අපරියෝ නද්දේන ඒ කියන්නේ තීරමිද්දී යට නොවිච්ච සිතින් චේතසා අපරියෝ නද්දේන සප්ප භාසං චිත්තං භාවෙයා හොඳට ප්‍රභාස්වර සිත වඩන්න කියලා කියනවා අර දහවල යම්සේද රාත්‍රියත් එසේ රාත්‍රිය යම්සේද දහවලත් එසේයි කියලා විවෘත වූ සිත හොඳට විවෘත හැකිලිච්ච නැති අර ලීන හැකිලිච්ච සිතක් ආවම තමයි නිදිමත එන්නේ හොඳට හිත විවෘත කරගෙන තීන මිද්දෙන් හිත යටපත් නොකරගෙන අපරියෝ නද්දේන සපභාසං චිත්තං භාවෙයාස හොඳට ප්‍රභාස්වර සිත වඩන්න කියලා කියනවා ඔව් ඒ විදිහට ඒ වඩන්න කියන්නේ ආලෝක සංඥාව මෙනෙහි කරන්න කියන එක يعني කෙනෙක් කියන්නේ දහවල් කාලේ දැකපු ආලෝක තත්වයන් ඒ ආලෝකේ එහෙම නැත්නම් ඒ ආලෝක සංඥාවක් විදිහට භවනා වශයෙන් පුරුදු කරගෙන තියෙන ඒදී මෙනෙහි කරන්න කියනවා. දිවා සංඥාව දිවා කාලයේ තියෙන මේ පරිසරයේ තියෙන ආලෝකමත් බව මේ අදිෂ්ඨාන කරගන්න කියනවා දිවා සංඥාව. ඒකත් අර නිදිමතින් පෙළෙන කෙනෙකුට පුරුදු කරගන්න පුළුවන් දෙයක් කියලා අපි අහලා තියෙනවා. මේ විදිහට මේ දිවා සංඥාව ඒ වගේම ආලෝක සංඥාව කෙනෙක් ඒ විදිහට තීරමින්දේ ඇතුවනහම ඒක බැහැර කරන්න ඒක කෙනෙකුට සංඥාවක් විදිහට දිනු කරගෙන මේ අවස්ථාවේදී ප්‍රයෝජනට ගන්න පුළුවන් කියනවා. එහෙමයි සනස්. ඉතින් මේ ඉදිරි කරුණු හයක් දේශනා කරනවා. ඒ විදිහට කටයුතු කරද්දී මේ තීරමින්දේ නැති වෙලා යාවි කියනවා. හයවෙනි කරුණ. හත්වෙනි කරුණ හැටියට දේශනා කරනවා. ඒ විදිහටත් ප්‍රහාණය වෙලා ගියේ නැත්තම් මොග්ගල්ලාන පච්චා පුරේ සංඤි චංකමං අදිත්තේයාසි. පච්චා පුරේ සංඥාවෙන් යුක්තව මේ සක්මන අදිෂ්ඨාන කරගන්න කියනවා. සක්මන් කරන්න කියලා කියනවා. එහෙමයි. පෙරපසු සංඥාවෙන් යුක්තව සක්මන අදිෂ්ඨාන කරගන්න. ඒ වගේම අන්තෝ ගතේහි ඉන්ද්‍රියේහි. ඇතුළට යොමු වෙච්ච ඉන්ද්‍රියන්. ඇතුව අබ්බි ගතේන මානසේන. කියන්නේ බාහිරට යොමු නොවෙච්ච සිතකි. ඉර වටපිට බලමින් ඒ කියන්නේ එහෙම නැතුව මේ ඔව් තමන් තුළම සිය පිහිටවාගෙන සක්මන් කරන්න කියලා කියන්නේ. පච්චාපුරේ සංඥාව අදිෂ්ඨාන කරගන්න කියනවා. ඇතුළට යොමු ඉන්ද්‍රියන් ඇතුව ඇතුළට යොමු බාහිර නොවිසිරිච්ච මේ සිතකින් අභ්‍යන්තරයට යොමු කරගෙන සිත දැන් අර ක්‍රම ගොඩක් අනුගමනය කළානේ දැන් සක්මන් කරන සක්මනේදී ගොඩක් නිදි කිරා වැටෙන තියෙන අවස්ථාව අඩු නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ සක්මන් කරන්න කියන්නේ. එහෙමයි. කයත් වෙනස් වෙනවා කයට මේ වෙනසක් ඉරියව්වට වෙනසක් ලැබෙනවා නේ සන්නස් ඉරියව් වෙනස් වෙනවා ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ කටයුතු කළොත් මේ නිදිමත ආකාර හතක් කියනවා මේ විදිහට නේ සන්නස් නිදිමතින් බේරෙන්නට ඒක ප්‍රහාණ වෙලා ආවි කියනවා තතෝතුවම් මොග්ගල්ලාන ඕ ඒ විදිහටත් ප්‍රහාණ වෙලා ගියේ නැත්තම් මේ නිදිමත එහෙමයි දැන් උත්සාහ කළා දැන් ඔය සක්මන් කරද්දිත් අර රහතන් වහන්සේ නමක් ඒ සක්මනේ වැටුණා කියනවා නිදිමතෙන්නේ තේරගතව සඳහන් තේරගතව ඊට පස්සේ උන්වහන්සේ සාමාන්‍ය කෙනෙක් නම් අපි ලොකු සන්නස්සෙත් මතක් කරනවා මේ හැමම නිදා ගන්නවා නේ ඉතින් මේ උන්වහන්සේ නැගිටලා ආයේ සක්මන් කළා සංවේගයටපත් වුණා නේ මම මේ සක්මන් කරන්නත් මට බෑනේ මේ තරම් මේ නිදිමත මට මාව පෙළනවනේ සංවේගයටපත් වුණා ඊට පස්සේ සිහිය පිහිටුවාගෙන සක්මන් කරද්දී හිත පිහිටියා යෝනිසෝ මනසිකාරය අවබෝධය ඇති වුණා රහත් වෙටපත් වුණා වීරිය. ඉතින් එහෙමත් දුර වෙලා නොගිය අවස්ථාව ගැන බුදුරයන් වහන්සේ කියනවා. දැන් අර සාන්නස් නිදාගත්තේ නැහැ. කොටියට ගිහිල්ලා නිදා ගන්න. මේ ගන්න වෙන කෙනෙක් නම්. දැන් බුදුරයන් වහන්සේ වදාරනවා එහෙමනම් චතෝතුවම් මොග්ගල්ලාන දක්ෂිණේන පස්සේන සීහසෙයයන් කප්පේයාසි. ඔබ මේ දකුණු ඇලෙන් සිංහසෙයාවෙන් හරියට සිංහෙක් දකුණු ඇලෙන් නිදාගත්තාම ඒ සිංහයා මේ තමන්ගේ කය දිහා මේ පාදේ ටිකක් මෑත් කරලා මේ ඉඳාගත්තාම උඩ හැරිලා මේ ඔලෝසලා බලද්දි තමන්ගේ ශරීරේ පේනවා කියනවා. තමන්ගේ ශරීරේ කිසිම කිලුටක්
දුහවිල්ලක් කුණු රොඩ්ඩක් නැති ආකාරය දැකලා සතුටු වෙනවා සිංහ. අන්න ඒ විදිහට තමයි බුදුරයන් වහන්සේ සිංහසෙයාවෙන් භික්ෂුවට සතපෙන්න කියන්නේ. පාදේ පාදං අච්ඡාදාය. පාදයක් පොඩ්ඩක් මෑත් කරගෙන එක උඩ එක තියාගන්න අමාරු නිසා මෑත් කරගෙන සතෝ සම්පජාන උට්ටාන සංඥා මනසිකරිත්වා. සිහියනුත් නුවණනුත් නැගිටින වෙලාව මෙනෙහි කරගෙන. මම අහවල් වෙලාවට මේ පශ්චිමියාවේ මේ අවදි වෙනවා කියලා. ඒක මෙනෙහි කරගෙන ඕ උට්ටාන සංඥා මනසිකරිත්වා පටිබුද්ධේනේව ඕ ඒ විදිහට නිදා ගන්න කියන. ඊට පස්සේ බුදුරජාණන් කරුණු හතම හරියේ නැතිනම් අවසානයේ සිහියෙන් සැතපෙන්න කියලා කියන්නේ. සැතපෙන්න කියලා කියන්නේ. එහෙමයි. උට්ටාන සංඥාව කියන්නේ නැගිටින වෙලාව. ඕ ඒ ගැන විශේෂ සඳහනක් තියෙනවා පින්වත් ස්වාමීන් වහන්සේ. පටිබුද්ධේනේව තේ මොග්ගල්ලාන කිප්පං ඒව පච්චුට්ඨා තබ්බන්. දැන් අපිට අපි නිදාගත්තට පස්සේ අපිට හැරෙනවා. අපි සමහර වෙලාවට ලාම් එකක් තියාගෙන නැගිටිනවා. මේ කියන්නේ අවදි වෙන්න කියලා ලාම් එක තියාගන්නවා. අපි කරන්නේ එලාම් එක ඕෆ් කරලා තව ටිකක් ඇඳේ ඉන්නවා. සාමාන්‍ය ස්වභාවය එහෙම. සමහරට අර උට්ටාන සංඥාව මෙනෙහි කරලා නිදා ගන්න කෙනාටත් හැරෙනවා. ඊට පස්සේ පොඩ්ඩක් තව ටිකක් ඇඳේ ඉන්නවා. මේ වා නැති වෙන්න කියලා ඉද්දී ආයෙමත් නිින්ද යන ස්වභාවය තමයි තියෙන්නේ. ආයෙමත් කම්මැලිකම ඇති වෙන්න පුළුවන් ස්වභාවයයි. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා කිප්පං ඒව පච්චුට්ටා දමශන. ඇහැරිච්ච ගමන් ඇඳෙන් නැගිටින්න කියනවා. ඇඳෙන්න එපා එහෙම නැගිටින්න කියන කිප්පන් යෝ පච්චුට්ටා තමයි. ඒක හොඳ උපක්‍රමයක් අපිට මේ නින්දෙන් ගැලවෙන්න. න සෙය්‍ය සුඛං න පස සුඛං න මිද්ද සුඛං අනියුත්තෝ විහෙරිසාමීති. මම මේ නිද්‍රා සුඛයට මේ ස්පර්ශයෙන් ලැබෙන සුවයට මේ යහන් සුවයට අහුවෙන්නේ නැතුව මං වාසය කරනවා කියලා මොග්ගල්ලාන ඔබ හික්මෙන්න කියලා. එහෙමයි සනසනස. ඒ විදිහට භාග්‍යතුන් වහන්සේ මේ නිදිමතින් නැගීටින්ට මේ කරුණු හත දේශනා කළා. අවසානයේ ඒ හත ඒ විදිහටත් අධිකව ඒ හතටත් අධිකව නිදිමත තියෙනවා 100 නිදා ගන්න කියලා වදාලා ඊට පස්සේ 100 නිදාගෙන උට්ටාන සංඥාවෙන් අවදි වුණු සැනින් තවදුරටත් ඒ නිදියන්න ඉරියව්වෙන් ඉන්නේ නැතුව නැගී සිටින්න කියලා තමයි කියන්නේ. එහෙමයි සන්නස මට සිහිපත් වෙනවා මේ රාත්‍රියේ නිදි වරණ 5 දිනක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමයි. කියන්නේ අල්ප වශයෙන් නිදා ගන්න. පළවෙනි කෙනා රජුරු රාජ්‍ය කටයුතු බහුල නිසා අඩුවෙන් රාත්‍රියේ නිදා ගන්න කියනවා. හ්ම්. ඊළඟට මේ හොරා රාත්‍රියේ හොරකම් කරන්නේ. හොරකම් කරන අපේක්ෂාවෙන් මේ දේ ගන්නම් කියලා රාත්‍රී නිදි වරනවා කියනවා. ඊට පස්සේ මේ ස්ත්‍රිය ගැන හිත හිතින් පුරුෂයා රාත්‍රී මේ ස්ත්‍රිය ගැන හිතමින් නිදි වරනවා කියනවා. නිදා ගන්න නැතුව ස්වල්ප වශයෙන් නිදා ගන්න. ඊට පස්සේ පුරුෂයා ගැන හිත හිතින් කාන්තාව රාත්‍රී ස්වල්ප වශයෙන් නිදා ගන්න කියනවා. බුදුරජාණන් වහන්සේ අදාරණ භික්ෂුවත් විසංයෝගාදිප්පාය භික්ඛු භික්ඛවේ විසංයෝගාදිප්පාය අප්පං සුපති බහුං ජග්ගති. භික්ෂුවත් මේ කෙලෙස් වලින් වෙන්වීමේ අදහසින් රාත්‍රියේ අල්ප වශයෙන් නිදා ගන්නවා. බොහෝ කාලයක් නිදි වරමින් මේ කුසල ධර්මයන් ඕ පූර්ව රාත්‍රී අපර රාත්‍රී පංච නිරෝධ කරන්න වෙහෙසෙනවා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් වඩා ගන්න. හොඳමයි පින්වත් ස්වාමීන් වහන්සේ ඒ විදිහට කෙනෙකුට හිත පහදවා ගන්න තමයි මුලින්ම තියෙන්නේ. දැන් ගොඩාක් නිදිබර ජීවිත කෙලෙස්බර ජීවිත ගත කරන අපටයි මේ ධර්මය ඇහෙන්නේ. භාග්‍යතුන් වහන්සේ අදාළ මේ අසිරිමත් ධර්මය ගැන හිත පහදවා ගන්නට වඩිනවා පින්වත් ස්වාමීන් රහතන් වහන්සේලා බිහි වුණේ මේ විදිහටයි. සසරෙන් සත්වයන් එතෙර වුණේ මේ විදිහටයි. තමන්ගේ ජීවිතය අතහැරලා දහමට දිවිපුදා වීරිය කරමින් ඒ වගේම සීයනෝන දියුණු කරමින් තමයි මේ බෝධිපාක්ෂික ධර්ම තමන්ගේ ජීවිතයට ගොනු කරගත්තේ. එහෙමනම් පින්වත් ස්වාමින් වහන්සේ සොඳුරු නිවන් මඟ ගැන කතා කරන මේ උතුම් සදාම් කතිකාව තුළින් අද දවසේ වීරිය ගැන සතර සම්ප්‍රදාන වීරියට එන්නට උපකාර වන නිදිමතින් නැගී සිටින්නට උපකාර වන උතුම් දේශනාවක් අපි කතා කළේ. පචලායන සූත්‍ර දේශනාව මහා මොග්ගලයන් මහරහතන් වහන්සේ අරහත්ත්වයට පෙර නිදිමතින් පීඩා විඳමින් නිද්දි භාගතුන් වහන්සේ ඒ අසලට වැඩම කරලා ලබා දුන් අවවාදයි අපි ඒ ශ්‍රවණය කළේ. ඉතින් ඒ නිසා අප හැම දිනාටමත් මේ උතුම් ධර්මයේ නිදිමතින් නැගී සිටින්නට වීරිය පවත්වන්නට
නිවන් මඟ සම්පූර්ණ කරගන්නට සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටම දෙවියන්ට මියගේ ඥාතීන්ට පින් අනුමෝදන්ගෙන හැම දිනාටම ඒකාන්තයෙන් හේතු වේවා වාසනා වේවා සාදු 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 සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති සාදු සාදු සාදු